සියලු දෙනාටම නිරෝගීමත් දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කොරෝනා නොහොත් COVID-19 වෛරසය ආසාදනය වුවහොත් මිනිසෙකු තුළ ඇතිවන රෝග ලක්ෂණ සහ මේ COVID-19 වෛරසය ආසාදනය වීමෙන් වැළකී සිටීමට ගත හැකි ක්‍රියාමාර්ග ගැනයි. ඉතින් මේ COVID-19 වෛරසය මිනිසුන්ට ආසාදනය වන්නේ බීටා කොරෝනා වෛරසයකින්. මෙම වෛරසය මිනිසුන්ට රෝග ලක්ෂණ පෙන්වීම කිරීමට හේතු වන හත්වන කොරෝනා වෛරසය ලෙස විද්‍යාඥයින් විසින් අනාවරණය කරගෙන තියෙනවා. ඉතින් මේ වෛරසයට කවරෙකු හෝ නිරාවරණය වුහොත් ඔහුට රෝග ලක්ෂණ පෙන්වීමට දින කීපයක් ගත වෙනවා. එය දින 2 සිට දින 14 දක්වා පරාසයක වීදී තිබෙන අතර මෙම පරාසය ඉන්කියුබේෂන් පීරියඩ් නැතහොත් රෝග ලක්ෂණ නොපෙන්වන අවධිය ලෙස හඳුන්වනවා. මුලින්ම සිදුවන්නේ වෛරසයේ ඇති ප්‍රෝටීන අංශු මිනිස් සිරුරේ සෛලවලට සම්බන්ධ වීමයි. ඉන්පසුව මෙම වෛරසය මගින් ප්‍රධාන වශයෙන් ශ්වසන පද්ධතිය සහ ආහාර මාර්ග පද්ධතිය ආශ්‍රිත රෝග ලක්ෂණ ඇති කරනවා. දැන් අපි බලමු මොනවාද මේ රෝග ලක්ෂණ, මොනවාද මේ ක්‍රියාමාර්ග. කොරෝනා වෛරසය මගින් ඇති කරනු ලබන රෝග ලක්ෂණවල විවිධත්වය ඉතා විශාලයි. ඒ කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වීමේ සිට මරණය දක්වා පරාසයක වීදී තිබෙනවා. විද්‍යාඥයින්ගේ පරීක්ෂණ සහ දත්තානුව උණ තත්ත්වය, කැස්ස, මේ කැස්ස වේලි කැස්සක් හෝ සෙම සහිත කැස්සක් ලෙස ඇතිවීමට පුළුවන්, උෂ්ම ගැනීමේ අපහසුතාව, මහන්සි ගතිය සහ ශරීරයේ ශක්තිය මදකමක් ලෙස දැනීම ප්‍රධාන රෝග ලක්ෂණ ලෙස හඳුනාගෙන තිබෙනවා. මස්පිඩු වේදනාව, හිසරදය, ව්‍යාකූල බව, උගුරේ වේදනාව, නාසයෙන් දියර ගැලීම, දියර ලෙස මලපහ පිටවීම සහ වමනය තරමක් අඩුවෙන් පෙන්වන රෝග ලක්ෂණ ලෙස හඳුනාගෙන තිබෙනවා. වාර්තාවන රෝගීන්ගෙන් 20% පමණ නියුමෝනියාව, වකුගඩු අක්‍රිය වීම, ඇකියුට් රෙස්පිරේටරි ඩිස්ට්‍රෙස් සින්ඩ්‍රෝම්, ශරීරයේ ඉන්ද්‍රියන් අක්‍රිය වීම සහ රෝගියාට පවතින වෙනත් රෝගී තත්ත්වයන් නිසා මරණයට පත්වීම වැනි රෝගී තත්ත්වයන් පවා ඇතිවීමට පුළුවන්. ඉහත සඳහන් කළ ඇකියුට් රෙස්පිරේටරි ඩිස්ට්‍රෙස් සින්ඩ්‍රෝම් යනු හුස්ම ගැනීමේ අපහසුතාව, වේගයෙන් හුස්ම ගැනීම, ශරීරයට අවශ්‍ය ඔක්සිජන් මදකම නිසා සමනිල් පැහැවීම යන රෝග ලක්ෂණවල එකතු ලෙස සැලකිය හැකියි. ඔබට සැකසෙයිද සෑම අවස්ථාවකදීම තප්පර 20කට වඩා සබන්වද අත්සේදීම ඉතා වැදගත්. මේ සඳහා මධ්‍යසාරවලින් නිබඳු අත්සේදුම් දියරද යොදාගත හැකියි. වසංගත කාලය තුළ පුද්ගලින් ඉතා ළඟින් ඇසුර කිරීමෙන් වළකිනවා මෙන්ම වසංගතය පැතිර පවතින ප්‍රදේශවල සංචාරය කිරීමෙන්ද වළකින්න. ඔබට COVID-19 රෝග ලක්ෂණ පෙන්눔 කරන්නේ නම් අන් අයට ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා නිවසටම වී ස්වයං නිරෝධායනය වන්න. ඔබගේ කිලිටියත් වලින් නාසය, මුඛය සහ ඇස් ස්පර්ශ කිරීමෙන් වළකිනවා මෙන්ම අවශ්‍ය අවස්ථාවලදී මුඛ ආවරණයක් පළඳින්න. මේ උපදෙස් අනුව ඔබ ක්‍රියා කළහොත් ඉතාමත් ඉක්මනින් COVID-19 වෛරසය ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමටත් නිරෝගී දිවියක් ගත කිරීමටත් ඔබට හැකියාව ලැබේ. Good luck.